විවිච්ඡේව කාමේහි කියන්නේ කාමයන්ගෙන් වෙන්ව විචා කුසලේහි ධම්මේහි සියලු අකුසල ධර්මයන්ගෙන් හිත වෙන් කරලා සවිතක්කං විතක්ක සහිත විචාර සහිත ඒ කියන්නේ ඒ කුසල අරමුණට හිත නැංවීම සහිතයි කුසල අරමුණේ හිත මෙහෙවීම සහිතයි ඒහරා ඉපදුන විවේකජ ප්‍රීතිය විවේකජ සුඛය සහගතව ප්‍රථම ධානය උපදවාගෙන වාසය කරනවා කියලා ප්‍රථම ධානයේ තියෙන මූලික අංග සඳහන් කරමින් දේශනා කරා. සිංහලට ඇරෙව්ව මහණෙනි සාරිපුත්‍ර තෙමේ කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීතිය සුඛය සහගත පළමෙනි ධානයට පැමිණ වෙසේ. ධානාංග අපි නිතර සූත්‍රවල හම්බෙනවා. කාමයන්ගෙන් වෙන් විය යුතුයි, අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙන්න ඕනේ. ඒ කුසල විතර්කය සහිතයි, කුසල විචාර කුසල අරමුණේ විචාරය සහිතයි. නමුත් හිතේ දෝමනස්ස අවෝසි වෙලා ඒ හරහා ඇති වෙන විවේකයෙන් හිතට දැනෙන ප්‍රීතිය සහ කායික දැනෙන සුඛ සහගතයි ප්‍රථම ධානය. ප්‍රථම ධානයට හිත පමුණවන එකට මොකද්ද අපි කියන්නේ? ප්‍රථම ධාන භූමියට කියනවා විවේකජ. විවේකජ භූමිය කියලත් වචනයක් පාවිච්චි වෙනවා. ඒ වගේම එතන පාවිච්චි වෙන තව වචනයක් තියෙනවා. මොකද ප්‍රීතිය බලවත් නිසා එතන පෙන්නනවා විවේකජ ප්‍රීති භූමිය කියලත් පෙන්නනවා. මේ වෙනකොට හිතේ දෝමනස්ස සම්පූර්ණයෙන්ම අහෝසි, දෝමනස්ස ගතිය හිතට දැනෙන්නේ නැති ස්වභාවය තමයි ප්‍රථම ධානයේ තියෙන්නේ. තව ඉදිරියට යමු අපි. ඊළඟට සරියුත් හාමුදුරුවෝ ඒ ප්‍රථම ධානයේ තුල යෙදිලා තියෙන ධර්ම කෙරෙහි සිහිය පවත්වනවා කියලා දේශනා කරනවා. ප්‍රථම ධානය තුල යෙදිලා තියෙන ධර්ම කෙරෙහි සිහිය පැවැත්වීම සිද්ධ කරනවා. කොයි ආකාරයෙන්ද? විමසල බලමු. ඒ ප්‍රථම ධානයේ තියෙන ධර්මතා සඳහන් කරනවා මෙන්න මේ ආකාරයෙන්: විතක්ක විචාර, ප්‍රීති සුඛ, ඒකාග්‍රතා, පස්ස වේදනා සංඥා චේතනා, චිත්තං ඡන්දෝ අදිමොක්ඛෝ, විරියං සති උපේක්ඛා මනසිකාරෝ කියලා. ප්‍රථම ධානය සිත තුළ ක්‍රියාත්මක වෙමින් තියෙන ස්වභාවයන්, ඒ චිත්ත ඇතුලේ තියෙන චිත්ත ස්වභාවයන් ටිකක් සාරාංශ කරනවා එතනදි බුදුපියාණන් වහන්සේ. ත්‍යාස ධම්මා අනුපදවවත්තිතා හොಂತಿ. ඒ කියන්නේ ඒ ධර්ම කෙරෙහි හොඳින් සිහිය පිහිටවලා තියෙන නිසා ඒ ධර්ම හටගන්නවා. සරියුත් හාමුදුරන්ගේ සිහියට හසු වෙනවා. ඒ වගේම පැවැත්ම විනාශය ඒව සිහියට හසු වෙනවා. එතකොට ඒ අර කලින් නන්ටිකමයි චෛතසික නන්ටික ඒක එකක් පාසා එක එක චෛතසිකයක් පාසා වෙන්වෙන්ව පිළිවෙලට අඳුනා ගන්නවා. සරියුත් හාමුදුරන්ගේ විශේෂ හැකියාවක්. ඒ ධර්මයෝ සිහියට හසු වෙලා තියෙන හින්දා ප්‍රකටවමයි උපදින්නේ. ඒ කියන්නේ බොහොම පැහැදිලිව
අඳුනා ගැනෙනවා. පවතින කොටත් ඒවා ප්‍රකටයි, නිරුද්ධ වෙනකොටත් ඒ නිරුද්ධ වීම ප්‍රකටයි. ඒ තමයි සිහියේ තියෙන බලවත්කම. මේ චෛතසික ධර්මයන්, ඒ කියන්නේ හිතේ ක්‍රියාත්මක වෙන ඒ ස්වභාවයන් එකක් නැර ඒ අනුපිළිවෙලටම හොඳින් හඳුනා ගන්න පුළුවන් ඒ සිහියේ බලවත්කම හින්දා. කොච්චර පැහැදිලිව අඳුනනවාද කියනවා නම් ඒ සරියුත් හාමුදුරුවන්ට බොහොම ප්‍රකටයි මේ ධර්ම හට ගන්න හැටි, පවතින හැටි සහ බිඳිලා යන හැටි. ඒ ධ්‍යාන හිත තුළ මේවා සිද්ධ වෙනවා, සිහියට හසු වෙනවා කියලා තියෙනවා. ඉතින් එතකොට සාමාන්‍ය ධ්‍යානයක සමහරවිට එවැනි සිහියක් යෙදෙන්නේ නැහැ නේද? ධ්‍යාන සුව විඳීම විතරක් අරමුණු කරගෙන අර දිට්ඨ ධම්ම සුඛ විහරණය වගේ පිණිස ධ්‍යානයට සමවැදෙනකොට මෙවැනි ප්‍රබල සිහියක් ධර්මතා හට ගැනීම, පැවතීම් බිඳීම් සිහියට හසු වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඒ ප්‍රීතිසුව ස්වභාවයන් භුක්ති විඳීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මෙතනදී පේනවා මේ සතිපට්ඨානය සහිතව, පූර්ණ සිහිය සහිතව තමයි ධ්‍යාන පරිහරණය කරන්නේ. සූත්‍රයෙන් මදක් අපි ඉවතට ගියොත් මම රූප සටහන හැදුවේ මේ නිල් පාට කොටුව තමන්ගේ හිත කියලා ගත්තොත් ඒ හිත ඇතුලේ තියෙන විවිධ ස්වභාවයන් චෛතසික විදිහට නොයෙකුත් නම් වලින් හැඳින්වෙනවා. අපි කලින් සූත්‍ර සාකච්ඡාවලදීත් ඒවා සාකච්ඡා කරා. එතකොට මේ චෛතසික ටික එකපාරටකින් මම දැම්මේ ඒවා ඔගොල්ලෝ දන්නවා හැම හිතකම තියෙන ස්වභාවයන්. පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මනසිකාර කියන ඒ ස්වභාවයන් ටික හැම හිතකම යෙදිලා. ඊළඟට මේ විතක්ක විචාර අධිමක වීරිය ප්‍රීතිය ඡන්දය කියන මේ ප්‍රකීර්ණක චෛතසික කියන ඒවා බොහෝ කුසල කුසල සිත්වල යෙදෙනවා. නමුත් හැම එකකම නෙමෙයි, බොහෝ සිත්වල යෙදෙනවා. කොළපාටින් මන් දාලා තියෙන චෛතසික ඔගොල්ලෝ දන්නවා මොනවද ඒ චෛතසික වලට කියන්නේ? ඒවට කියන්නේ සෝබන චෛතසික කියලා. කුසල සිත්වල යෙදෙන විශේෂ ස්වභාවයන්. මතක ඇති කලින් භාවනාවලදී අපි මේ කම්මඤ්ඤතාව, මුදුතාව, ඍජුතාවය, මේ පාගුච්ඡතාවය මේවා අපි සාකච්ඡා කරා. ඒ චෛතසික මට්ටමින් සමහර සූත්‍රවලදී සාකච්ඡා කළා. ලීල් බව, මුර්ධු බව, ඒ වගේ වචන අපි යොදාගත්තා. ඊළඟට මේ අප්‍රමාණ චෛතසික දෙකක්, කරුණා සහ මුදිතා, ඊළඟට ප්‍රඥා චෛතසිකය. මේ චෛතසික ඔක්කොම මිශ්‍රණයක් විදිහට එකට මොසු වෙලා එක හිතක උපදිනකොට ඒක කුසල හිතක්. මම මේ දාලා තියෙන්නේ ප්‍රථම ධානයේ පවතින හිතක තියෙන ස්වභාවයන් ටික. මේ ස්වභාවයන් ටික එකතු වෙලා එකමුතු වෙලා තියෙන ගතිය තමයි ප්‍රථම ධානයේ අර තියෙන්නේ. විවේකජ ප්‍රීතිසුඛ භූමිය කියලා පෙන්නන්නෙත් ඒකට. ඔගොල්ලෝ කලින් අහපු කියෝප්පු ධර්මදේශනාත් එක්ක ගලපලා බලන්න, අඩුපාඩුව තියෙනවා අපි සාකච්ඡා කරමු. නමුත් මේ සූත්‍රයේදී මේ ඔක්කොම ස්වභාවයන්, ඒ කියන්නේ චෛතසික ටික සඳහන් කරලා නැහැ. ඒ සූත්‍රය යම් සාරාංශයක් තමයි ඉදිරිපත් කරන්නේ. ඒ සාරාංශයේදී මේ චෛතසික මිශ්‍රණයෙන් ප්‍රබල වෙලා තියෙන චෛතසික ටික මතු කරලා පෙන්නනවා. අපි දන්නවා යම් කිසි
මිශ්‍රණයක් තියෙනකොට ඒ මිශ්‍රණයට දාන ප්‍රමාණ අනුව සමහර අංග ගොඩක් ප්‍රබල වෙනවා සමහර ඒවා දුබලයි. ඉතින් ඒ ධ්‍යාන හිතත් ඒ වගේ අපි දන්නවා සමහර චෛතසික මතු කරලා ප්‍රකටව ප්‍රබලව විද්‍යමානයි සමහර චෛතසික ඒ තරම් ප්‍රකට නැහැ. ඒ වගේ අපි යම් මිශ්‍රණයක් හදනකොට ඒකට දාන ද්‍රව්‍ය අණුව ද්‍රව්‍ය ප්‍රමාණ අණුව අපි දන්නවා ඒකේ මතු කරලා පෙන්වන ගුණ වෙනස් වෙනවා. චෛතසික එකම වගේ වුණාට දාන ප්‍රමාණ වෙනස් වෙන්න පුළුවන් චිත්තෙන් චිත්තයට. උදාහරණයක් විදිහට අපි හිතමු අපි සිමෙන්ති අණුව හරි මොකක් හරි කියලා. එතකොටත් අපි දානවනේ එක එක දේවල් නේද? සිමෙන්ති දානවා, ඊළඟට වතුර, වැලි, සමහරලට කොන්ක්‍රීට් ගල්, ඒක එක ප්‍රමාණයෙන් දානවගල දන්නවා මේ මිශ්‍රණ වල යම් සංයුතියක් තියෙනවා. ඉතින් ඒ සංයුතියේ යම් දෙයක් වැඩි කරොත් ඒවා එකට අණුවෙන් පස්සේ ඇති වෙන මිශ්‍රණේ ඇසිරෙන විදිය වෙනස්. නැත්නම් ගතිගුණ වෙනස් වෙනවා. අපි දැන් සිමෙන්ති වැඩි වුණා. දැන් වැලි වැඩි වුණා. ඒ ඇසිරීම ඒවායේ ගතිගුණ, ඒ මිශ්‍රණයේ ගතිගුණ වෙනස් වෙනවා. ඒ වගේ අපි වෙනදත් ගන්න අර අනික් උපමාවන් මතක් කරන්නම්. අපි හිතමු අපි යම් කිසි හොද්දක් හදනවා කියලා මාළු පින්න. එතකොටත් අපි දාන දේවල් ගොඩක් තියෙනවා. තුන පහ වතුර, ඒ වගේ මේලවලු. ඒවෙත් අපි දන්නවා යම් යම් ප්‍රමාණයන් තියෙනවා. ඒ ප්‍රමාණයන්ගේ අඩු වැඩි වීම අනුව ඒ හොද්දේ රසගුණ විවිධයි. ඒ වගේම තමයි හිතක් කියන්නේ. චෛතසික ගොඩක එකතුවක්, චෛතසික හොද්දක් ඇත්තටම. ඒ හොද්දට වැටිලා තියෙන එක එක චෛතසිකේ ප්‍රමාණය අනුව, ප්‍රබලත්වය අනුව ඒ හිතේ රසගුණ වෙනස් වෙනවා. ඒ විදිහට දැන් මේ දාලා තියෙන මේ නිල්පාට කොටුව කියන්නේ තමන්ගේ හිත කියලා හිතුව ඒ කොටුව ඇතුලේ තියෙන මිශ්‍රණයේ ස්වභාවයන් නම් කරලා තියෙන්නේ මෙන්න මේ නම් වලින්. ඒවා ඔක්කොම එකට පවතින මොහොතට අපි කියනවා ප්‍රථම ධානය කියලා. එතකොට ප්‍රථම ධානයේ ඉන්න කෙනාට මේ චෛතසික දැනෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ එයාගේ සතිපට්ඨානය පුහුණුවා අනුව. සතිපට්ඨානය ප්‍රබල නම්, සමාධිය ප්‍රබල නම්, සමාධිය ප්‍රබල වෙනවා. එතකොට ඒ සති කියන චෛතසිකයේ ප්‍රබලකම නිසාම ඇතුලේ තියෙන මිශ්‍රණයට එදිලා තියෙන ද්‍රව්‍ය නැත්නම් මේ චෛතසික හඳුනා ගන්න හැකි වෙනවා. ඉතින් ඒ මට්ටමේ සතිපට්ඨානයක් පුහුණු නොකරත් කෙනෙකුට පුළුවන් ප්‍රථම ධානයට සමාදින්න. එතකොට ධානය ඇතුලේ ක්‍රියාත්මක වෙන චෛතසික එකකින් එක ගැන අවබෝධයක් නැතුව ධ්‍යාන සුවය විඳින්න බාධාවක් නැහැ ඒක. හොඳයි, මේ චෛතසික වලින් මෙන්න මේ චෛතසික ටික බුදුපියාණන් වහන්සේ අර සාරාංශයට එකතු කරලා තියෙනවා. පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා සඳහන් කරලම තියෙනවා ඒ සූත්‍රේ. ජීවිතේන්ද්‍රිය විශේෂ සඳහනක් නැහැ. මානසිකාරය සඳහන්, ඊළඟට ප්‍රකීර්ණක චෛතසික ටික ඔක්කොම සඳහන් කරලා තිනා එකින් එක. සරියුත් හාමුදුරුවෝ ඒක එක චෛතසිකේ අඳුනනවා, හට ගන්නවා දන්නවා, පවතිනවා දන්නවා, බිඳ වැටෙනවා දන්නවා. ඊළඟට මේ සෝබන චෛතසික වලින් එකයි මතු කරලා පෙන්නලා දීලා තියෙන්නේ මේ සතිය. ඒ මොකද ඒ සතියෙන් තමයි මේ චෛතසික අඳුනා ගැනීම කෙරෙන්නේ. මේ චෛතසික ප්‍රකට කරලා නැහැ සූත්‍රය දේශනා කරනකොට. ඒකෙන් කියන්නේ මේ චෛතසික නැහැ කියන එක නෙමෙයි. ප්‍රකට වෙන චෛතසික තමයි හට ගැනීම, පැවතීම්, බිඳ වැටීම් හොඳට දැනුවත්ව ඉන්නවා කියලා සඳහන් කරේ සූත්‍රයේ. අයිමත් සූත්‍ර කොටසට යමු. මේ තියෙන බුද්ධ වචනේ
ඒච පඨමේ ධානයේ ධම්මා විතක්කෝ විචාරෝ ප්‍රීති සුඛං චිත්තේකාගත පස්සෝ වේදනා සංඥා චේතනා චිත්තං ඡන්දෝ අදිමොක්ඛං විරියං සති උපේකා මනසිකාරෝ. ඒ ටික තමයි මම මේ පාඩ කරේ. චිත්තං කියලා කියන්නේ මේ මුළු නිල් පාටම මුළු කොටුව, ඒ කියන්නේ චිත්තය. ඊළඟට ඒ චිත්තේ තියෙන මිශ්‍රණය තුළ මෙන්න මේ දේවල් අර සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා විශේෂයෙන්. පැහැදිලි වෙන්නේ නැති කියලා හිතෙනවා. හොඳයි. ගැටලුවක් තියෙනවා නම් අහන්න, මම පොඩි වෙලාවක් නතර කරන්න අවශ්‍යද නැත්නම් අදහසක් ආවත් ඔයගොල්ලෝ ඉදිරිපත් කරයි කියලා බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි ඉදිරියට යමු. මං කියන්න උත්සාහ කළේ මේ ප්‍රථම ධ්‍යාන හිතේ තියෙන විශේෂ චෛතසික ටික තමයි සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට ඒ ධර්ම කෙරෙහි සිහිය තමයි අපි කලින් කතා කරේ. සරියුත් හාමුදුරන්ගේ සිහිය ඒක එක ධර්මය කෙරෙහි යෙදිලා තියෙන විදිහ කලින් සඳහන් කෙරුණා. කොහොමද ඒ ධර්මය හටගන්නවා සිහියට හසු වෙනවා, ඒ ධර්මය පවතිනවා සිහියට හසු වෙනවා, ඒ ධර්මය බිඳිලා යනවා සිහියට හසු වෙනවා. නමුත් ඒ සඳහා යම් නුවණක් යොදන්න ඕනේ, ප්‍රඥාව වැඩෙන්න සිහිය ප්‍රමාණවත් මදි. ඊළඟ කොටසේදී දේශනා වෙන්නේ ප්‍රථම ධානය තුළ යෙදිලා තියෙන ධර්ම කෙරෙහි කවර අන්දමේ නුවණක්ද සරියුත් හාමුදුරුවෝ යොදන්නේ කියලා. සෝ එවං පජානාති, මෙන්න මේ ආකාරයෙන් තමයි දැනගන්නේ. මේ පාඩේ විශේෂයි, වෙනත් බොහෝ සූත්‍රවලත් මේ පාඩේ මේ විදිහටම දකින්න හම්බෙනවා. එවං කිරමේ ධම්මා අහුත්වා සමෝහಂತಿ උත්වා පටිවෙන්ති इति. සරියුත් හාමුදුරුවෝ මෙන්න මේ විදිහටයි දැනගන්නේ. මෙන්න මේ කොටස හොඳට මතක තියාගන්න. එවං කිරමේ ධම්මා හුත්වා සමෝහಂತಿ හුත්වා පටිවෙන්ති इति කියන්නේ විශේෂ පරියායක්, ධර්ම පරියායක් ප්‍රඥා භාවනාවලදී යොදා ගන්න. මේකයි කියවෙන්නේ. මෙසේ මේ ධර්මයෝ, මෙසේ කියලා කියන්නේ අර හට ගැනීම ප්‍රකටයි, පැවතීම් ප්‍රකටයි, බිඳ වැටීම් ප්‍රකටයි කියලා කියවනේ, අන්න ඒ කාරණේ තමයි මෙසේ කියලා කියන්නේ. මේ විදිහට මේ ධර්මයෝ අහුත්වා කියලා කියන්නේ කලින් තිබුණ නැහැ කියන එක. සමෝහන්ති අලුතෙන් හට ගන්නවා. කලින් තිබුණ නැහැ, නමුත් අලුතෙන්ම හට ගන්නවා. ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයදිලා. හුත්වා කියන්නේ ඉදිරියේදී, පටිවෙන්ති ඉති වෙනසිලා යනවා. එතකොට යම් කිසි විදිහකට පැවතිලා ඊට පස්සේ වෙනසිලා යනවා. මේක තමයි මේ මුළු සූත්‍රය පුරාම යෙදෙන ප්‍රධානම කාරණේ. ඒ නිසා විශේෂ අවධානයක් ඒ කාරණයට යොමු කරන්න. එතකොට මේ චිත්ත චෛතසික ධර්මය පෙර නොපැවති අලුතෙන්ම හට ගන්නවා. ඊළඟට පැවතිලා වෙනසිලා යනවා. අහුත්වා සමෝහಂತಿ හුත්වා පටිවෙන්ති इति කියන අර්ථය එකයි. මේ ටික තමන්ගේ සිහියට අහුවෙද්දි මේ ආකාරයෙන් ආරමුණු කරලා තමයි නුවණ වැඩන්නේ. කලින් තිබුණ නැතුව අලුතෙන්ම හට ගන්නව නේද? ඒ වගේම ඒවා දිගටම පවතින්නෙත් නැහැ, වෙනසිලා යනවා නේද කියන අවබෝධය. ඒ තුලින් තමයි අනික් සංඥා ඔක්කොම මතුවෙන්නේ. මොනවාද සංඥා? මම අර කලින් ස්ලයිඩ් එකක පෙන්නේ අනිත්‍ය සංඥාව, දුක්ඛ සංඥාව, අනාත්ම සංඥාව. අර එක එක ඥානය කෙරෙහි වඩන්න ඕනේ සංඥා සියල්ලම මතු කරගන්නේ මෙන්න මේ සිහියට අහුවෙමින් තියෙන මෙන්න මේ කාරණය තුළ. සිහියට අහුවෙනවා නම් කලින් තිබුණ නැහැ මේවා, අලුතෙනුයි හටගන්නේ.
ඒ වගේ මේවා දිගටම තියෙන්නෙත් නැහැ ටිකකින් වෙනසිලා යනවා. අන්න ඒ කාරණේ සිහියට આવවන අර විදර්ශනා සංඥා ඔක්කොටම හිත ගෙනියන්න හැකි වෙනවා. ඒ කාරණේ සිහියේ මග ඇරුණොත් අර එකම නුවණක්වත් ඒකම ප්‍රඥාවක්වත් උපදවන්න හම්බෙන්නේ නැහැ. මං සැරින් සැරේ පොඩ්ඩක් නවත්තන්නේ යම් කිසි ගැටලුවක් හිතට ආව නම් අහන්න ඉඩ දෙීමක් විදිහට. ළඟ පෙදිරියට යමු. ඊළඟට ඒ ප්‍රථම ධානය තුළ දැන් අපි කාරණා දෙකක් කතා කරා. ප්‍රථම ධානයේ යෙදිලා තියෙන ධර්ම අඳුනා ගැනීමක් කරනවා. ඊළඟට ඒ කෙරෙහි අර නුවණ අවුත්වා සමෝහන්ති හුත්වා පටිවෙන්තීති කියන නුවණ යොදනවා. ඒ නුවණ සහිතව ඒ ධර්ම කෙරෙහි යම් පැවැත්මක් යම් කිසි විදිහකට පැවැත්මක් සිද්ධ කරනවා. ඒක තමයි ඊළඟට දේශනා වෙන්නේ. ඒ ධර්මතා කෙරෙහි අනුපයෝ මෙතන වචන ගොඩක් එනවා. අනුප කියන්නේ ඒ ධර්මයන් කෙරෙහි කැමැත්ත පැත්තට හිත යන්න දෙන්නේ නැහැ. කැමැත්ත ඇලීම පැත්තට හිත ගෙනියන්න දෙන්නේ නැහැ. අනුපායෝ කියලා කියන්නේ අකමැත්ත පැත්තට ගැටෙන පැත්තට හිත යන්න දෙන්නේ නැහැ. ඊළඟට අනිශ්‍රිත වෙනවා. ඒ කියන්නේ තමන් කියන හැඟීම තමන්ගේ කියන හැඟීම ඒවට ගාව ගන්න ඉඩ දෙන්නේ නැතුව. මේක විශේෂ විදිහ පැවතීමක්. දැන් අර ටික දැක්කන් පස්සේ ඒවගෙන යම් කලකිරීමක් හිතේ ඇති කරගෙන විරාගය උපද්දගෙන තමයි මේ ටික කරන්න පුළුවන් වෙන්නේ. අපටිබද්ද ඒව කෙරෙහි බැඳෙන්න දෙන්නේ නැහැ හිතට. චන්ද රාගයෙන් බැඳෙන්න දෙන්නේ නැතුව විප්‍රමුත්තෝ ඒවයින් මිදෙන විදිහට, විසංයුක්තෝ ඒව එක්ක එකතු නොවි කියන්නේ තමන් කියන අදහස තමන්ගේ කියන අදහස ඒකට පනවන්න දෙන්නේ නැහැ. විමරියාදී කතේන චේතසා විහෙරති. විමරියාදී කතේන කියන්නේ සීමා කර නොගත් කියන එක. ඒ කියන්නේ අසීමිත. ඒ කියන්නේ හිත කොටු වෙන්න දෙන්නේ නැහැ මේ ඉහත කියපු කාරණා පැත්තට. ඒ කියන්නේ ඇලීමකට කොටු වෙන්න, ගැටීමකට කොටු වෙන්න, නිශ්‍රිත බවකට කොටු වෙන්න, බැඳීමකට කොටු වෙන්න, මේ මොකකටවත් කොටු වෙන්න නොදුන්නාම අපි කියනවා විමරියාදී කතේන චේතසා කියලා. ඒ කියන්නේ හිත ඒ චෛතසික ඔයාටවත් කොටු වෙලා සීමා වෙලා නැහැ. ඒ විදිහට කොටු වෙන්න නොදී ඒ ප්‍රථම ධානයේ පරිහරණය කරනවා. සිංහලට හැරෙවොත් එන්නේ ඒ දෙවැනි ප්‍රථම ධානයේ ඉන්නේදී ඒ හටගනිමින් බිඳෙමින් තියෙන ඒ චෛතසික ධර්ම දකිමින් ඉන්නේදී ඒකකටවත් කැමති වෙන්නේ නැහැ. ඇයි? ඒ සමුදේවය පීඩාව ඒ වෙනසීම ඒ පීඩාව දකින නිසා. එතකොට විරාගය ඇති වෙනවා. කැමතිත් වෙන්නේ නැහැ, අකමැත්තක් ඇති කරගන්නෙත් නැහැ. ඒවට නිස්සෘත වෙන්නෙත් නැහැ. තමන් කියලා හැඟීම තමන්ගේ බව ඒවට පවරන්නෙත් නැහැ. පනවන්නෙත් නැහැ. ඒ නිසාම ඒවට බැඳෙන්නේ නැතුව බැඳෙනවා කියන උපාදාන කරගන්නේ නැතුව ඒවයින් මිදිලා ඒවයින් වෙන් වෙලා ඒවට කොටු වෙච්ච නැති නිදහස් හිතින් යුක්තව තමයි ප්‍රථම ධානයේ ඉන්නේ. එතන මේක විශේෂ පැවැත්ම. සාමාන්‍ය ප්‍රථම ධාන ලෞකික ප්‍රථම ධාන පැවැත්ම නෙමෙයි මේ. මේ වෙනකොට ප්‍රථම ධානය තුළ ඉදිලා තියෙන ධර්මවල තියෙන පීඩාකාරී බව, වෙනසෙන බව, වසඟේ පවත්තන්න බැරි බව ප්‍රකට වෙලා ඒවා කෙරෙහි ඇති වුණ විරාගය සහිතව ඒවායේ නිරෝධය ශාන්තයි ප්‍රණීතයි කියන හැඟීම සහිතව ඒවා තමන්ගේ නෙවෙයි, තමන් නෙවෙයි, තමන්ගේ ආත්මය නෙමෙයි කියන හැඟීම් සහිතව ඒ සංඥා සහිතව තමයි මේ පැවැත්ම කෙරෙන්නේ. ඒ කියන්නේ විදර්ශනා සංඥා හත. විදර්ශනා සංඥා හතම
ප්‍රථම ධ්‍යාන චිත්තය තුළ යෙදෙන ඒ චිත්ත චෛතසික ධර්ම වලට ආදේශ කරලා ඒවා කෙරෙහි බැඳෙන්නේ නැතුව ඒවට කොටු වෙන්නේ නැතුව හිත ඒවයින් නිදහස් කරනවා. එහෙම ඉන්නකොට සරියුත් හාමුදුරන්ට දැනෙනවා මීට වැඩිය ශ්‍රේෂ්ඨ වෙච්ච නිස්සරණයක් තියෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ මේ චිත්ත ස්වභාවය තවදුරටත් වැඩි දියුණු කිරීමක් තියෙන්න ඕනේ නේද කියලා හිතෙනවා. මේක නිස්සරණය නෙමෙයි, ඒක මේක පූර්ණ මිදීම නෙමෙයි, මීට වැඩිය ශ්‍රේෂ්ඨ වෙච්ච මිදීමක් තිබිය යුතුයි නේද කියලා හැඟීමක් ඇති වෙනවා. ඒ ටික පැහැදිලි ඇති කියලා හිතෙනවා. මොකද සූත්‍රය එතනින් එහාට එවැනිම අනුපිළිවෙලකට තමයි අනිකුත් ධ්‍යාන ගැන ඉදිරිපත් වෙන්නේ. දෙවැනි ධ්‍යානයට යන්න කලින් මේ කියපු ටික පැහැදිලිද? අපි මේ විවේකජ භූමිය ගැනයි කතා කරේ. ඒ චිත්ත ස්වභාවය ඔගොල්ලෝ භාවනා කරද්දී සමහර වෙලාවට අත්විඳිනවා ඇති. නමුත් මේ පැවැත්ම සුවිශේෂ බවත් වැටහෙනවා ඇති. එట్లా සාගතනක් නැති බවයි පේන්නේ, නිසා අපි ඉදිරියට යමු. මේකෙන් තව දෙයක් අපිට ගන්න පුළුවන්. මේ කුසල් සිත් කෙරෙහි පවතින ඕනේ කොහොමද කියලා. දැන් අපි මල් පූජා කරා, ඒ වගේම ගිලන්පස පූජා කරා, නොයෙකුත් පූජාවන් සිද්ධ කරා, ත්‍රිපිටක පූජාවල් කරා. ඒවායේදී ඇතිවන කුසල් සිත් කෙරෙහි සිහිය පවත්වන්න ඕනේ කොහොමද, නුවණ පවත්වන්න ඕනේ කොහොමද, ඒ කුසල් සිත් කෙරෙහි මෙන්න මේ ආකාරයෙන් පැවතින්නේ කොහොමද කියලා වගේ අපි හිතන්න වෙනවා. මොකද මේ ප්‍රථම ධානය කියන්නේ ඉහළම කුසලයක්, අනිජ්ජාභි සංඛාරය. ඒ ඉහළම කුසලයකට මෙහෙම මේ ආකාරයෙන් නම් සිහිය යොදන්නේ, නුවණ යොදන්නේ, පැවැත්ම යොදන්නේ අපි කරන අනිකුත් ඊට අඩු කුසලයන් කෙරෙහිත් මේ විදිහටම නේද කරන්න සිද්ධ වෙන්නේ.